ජනතාවට වැඩිමිල ඉතා සීග්‍රස් වැඩිමිල තියෙනවා හැම දෙයක්ම වැඩි වෙනවා ප්‍රකාරික සඳහන් කරා අපි විදුලි බිල වතුර බිල සියලුම දේවල් ඒ වගේම තෙල් තාමත් කොලින් මෙහෙබර කොලින් තාමත් තියෙන තෙල් ලබා ගන්න කොළඹ නැතුව පිටපලාත් මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමා තාණ්ඩව සත පහක ගණන් ගන්න උන්ගේකම නොවුන් යනවා ඉතින් විපක්ෂ උතුමලත් කියනවා මෙහෙමයි 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 හැබැයි ජනතාව උනේ හැම වෙලෙම අපහසුතාවක් පත් වෙලා තියෙනවා නෑ දැන් ආණ්ඩුව මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා අපිට පේන්නේ නැහැ ආණ්ඩුව දැන් ආණ්ඩුවක් හදලා තියෙන්නේ අපි කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා ජනාධිපතිතුමා ජනාධිපතිතුමා ගමන් අගමැති කෙනෙක් පත් කළා කැබිනට් එකක් පත් කරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ තිබුණු ඉඩ ප්‍රස්තාව නැති කරලා දැම්මා ඒත් ආණ්ඩුවද කටයුතු කරමින් යන්නේ තනතුරු ටික බෙදාගන්නේ කොහොමද ආණ්ඩුකාරකම් බෙදාගන්නේ කොහොමද කැබිනට් ඇමතිකම් බෙදාගන්නේ කොහොමද සභාපතිකම් බෙදාගන්නේ කොහොමද කියන එකේ ඉන්නවා මිසක් රටේ ජනතාවගේ දුක බෙදාගන්නේ කොහොමද රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද දරුවන්ගේ අධ්‍යාපන පිළිබඳ ප්‍රශ්න විසඳන්නේ කොහොමද මිනිස්සුන්ට කණ්ඩ තුන් වේලට ශක්තියක් ලබා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට විසඳුම් හොයන පාඩක් පේන්නේ නැහැ බලය පිළිබඳ වූ කාරණා මූලික කරගෙන කටයුතු කරනවා මිසක් ඔවුන් රට ගැන හිතලා රට මූලික කරගෙන ජනතාව මූලික කරගෙන හිතනවා දකින්න වැඩ කටයුතු කරනවා අපිට පේන්නේ නැහැ ඔව් ඒකම නේ ඔබතුමා කිව්වා ජනතාව අර්බුදයට පුරු වෙනවා කියලා නමුත් රජයේ පාර්ශවයෙන් කියන්නේ මේ අනවශ්‍ය පරිභෝජනය කිරීම නිසා තමයි විදේශ විනිමය රටේ නිරේ ගිහිලා රටේ විදේශ විනිමය අර්බුදය ඇතිුනේ කියලා කියන දේ අනවශ්‍ය පරිභෝජනයක් තියෙන පුළුවන් 10% 15% හැබැයි 70% 65% ඉන්ධන පරිභෝජනය අඩු වෙනවා කියන්නේ ඒක අනවශ්‍ය පරිභෝජනයක් නෙමෙයි ඒකට හේතු වෙලා තියෙන රටේ ආර්ථිකය සංකෝචනය වීම ඒ වගේම මේ දින ඉන්ධන මිල දරා ගන්න නොහැකි වීම මෙන්න මේ කාරණා නිසා තමයි මේ පරිභෝජන අඩු වෙලා තින්නේ. ඒ අනවශ්‍ය පරිභෝජන යම් ප්‍රතිශතයක් තියෙනද? ඒක අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් වෙලා තියෙන්නේ අනවශ්‍ය පරිභෝජනයට එහා ගිහිල්ලා රටේ මිනිස්සුගේ මේ ආර්ථික යාන්ත්‍රණය මේ 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 දැතිරෝධ ටික ක්‍රියාත්මක නොවීම නිසා ආර්ථික මේ වශයෙන් ව්‍යාපාර සුළු ව්‍යාපාර ගණනාවක් කඩාවැටීම නිසා තමයි මේ කඩාවැටීම වෙලා තියෙන්නේ මේ පරිභෝජන අඩු වෙලා තියෙන නිසා මේ රට දුවන්න ඕන මේ රට දුවනකොට තමයි අපේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්නේ අපේ අපනයනයන් වැඩි වෙන්නේ අපේ නිෂ්පාදනයන් වැඩි වෙන්නේ අපේ සේවාවන් වැඩි වෙන්නේ ඒ හරහා තමයි අපනයනය සහ නිෂ්පාදන සහ සේවා ආර්ථිකයක් තුනින් රට දියුණු වෙන්නේ එහෙම නැත්නම් මේ 70%ක් ඉන්ධන පරිභෝජන අඩු වුණා කියන්නේ ඒක අනවශ්‍ය පරිභෝජනයක් විදියට ආණ්ඩුව පෙන්වන්න පුළුවන් නමුත් ඒක අනවශ්‍ය පරිභෝජනයක් නෙමෙයි රටේ ආර්ථිකය සංකෝචනය වීම නිසා සිදු වුණු අඩු වීම ඔව් ඒත් එක්ක විපක්ෂයේ ලෙස ඔබතුමාලා රජය කරන කිසිම දෙයකට සහයෝගය දෙන්න දු විවේචනය විතරක් කරනවා කියන එක රජයේ නෑ අපි දැඩි උත්සාහයක යෙදුණා මේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සඳහා කටයුතු කරන්න. අපේ ආචාර්ය හර්ෂවිල්ලමතුමා ඒ පොදු කෙටි කාලීන ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කරා. අපි පක්ෂ ගණනාවක් එකතු වෙලා සාකච්ඡා කරලා හදපු වැඩපිළිවෙල. හැබැයි මේ වැඩපිළිවෙලක් ගැන කිසිම අවස්ථාවක ජනාධිපතිවරයාගේ පැත්තෙන් සාකච්ඡා මේසේ සාකච්ඡා වුණේ නෑ. වැඩපිළිවෙලක් තිබුණේ නෑ. ඔහුගේ සාකච්ඡා මේසේට වැඩපිළිවෙලක් ආවේ නෑ. වැඩපිළිවෙලකින් තොරව ඔවුන් සාකච්ඡා කරනවා. ඔවුන්ට අවශ්‍යලා තිබුණේ බලය ඒක රාශි කරගන්න. ඔවුන්ට අවශ්‍යලා තිබුණේ සියලු දෙනාම මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවයි කියලා රටට ලෝකෙට පෙන්වන්න. හැබැයි ඒ පෙන්වන්න වැඩපිළිවෙලක් නැහැ. ඒසැ වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවකට අපිට සම්බන්ධ වෙන්න බෑ. වැඩපිළිවෙලක් නැති ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න බැරි හින්දා තමයි එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට සජිත් ප්‍රේමදාස මහත්තයා ගියේ නැත්. අපි කොන්දේසි දැම්මේ. ඈ අදත් එහෙමයි. අදත් අපිට සජිත් ප්‍රේමදාස මහත්තයාට සමග ජන බලවේගයට මේ සරපාක්ෂික ආණ්ඩුව කියන වැඩපිළිවෙලක් නැති වැඩ ආණ්ඩුවට සම්බන්ධ වෙන්න බැරි ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. අපි ආයෝජනා කරලා තියෙන වැඩපිළිවෙලක්. අපි ඒ ගැන අවධානය යොමු කරලා තිනවා. අපිට පුළුවන් සහයෝගය විපක්ෂයේ විදිහට ඒ වැඩපිළිවෙලට දෙන්න සූදානම්. අපිට ඒකට වගකීම් ඕනේ නැහැ. අපිට තනතුරු ඕනේ නැහැ. අපිට මේ ඒ වැඩපිළිවෙලයි වැදගත් වෙන්නේ. ඔව් නමුත් පරිපාලන මාර්ගය කියනවා මොදල ෆයින් වල විහිදන්න පුළුවන් කියලා බලන්න කියලා. ගොඩේ ඉඳන් බල බල හිටියත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න බැහැ කියලා. මේ රටේ ප්‍රශ්න අතේ තමයි. මැදිහත් වෙන්න ඕනේ මැදිහත් දලා තමයි විසඳුම් දෙන්න පුළුවන් කියලා. හැබැයි මැදිහත් වෙන්න ඕන. හැබැයි මූදට පයිද්දි ඈ මූද අරක් අරන් ඉන්නේ මිනි මෝරු නම් කබරයි නම් කිඹුල්ලු නම් මූද අපවිත්‍රයි නම් අපි දන දන මූදට පනින්න බෑ ඉස්සල්ලාම මූද සුද්ධ කරන්න ඕන නැතුව දන දන අපිට මේ මේ හොරු රැලක් මේ වැරදි මාර්ගයක ගමන් කරන දියවැලක් එක්ක අපිට යන්න බෑ අපි හරි පාරට යන්න සූදානම් අපි ආසයි රට හදන්න අපි ආසයි රට ගොඩගන්න හැබැයි අපි බයයි හොරුත් එක්ක ලගින් අපි බයයි වැරදි පාර යන්න අන්න ඒකනේ අපි ආසයි බයයි කියලා ඒගොල්ලොම කියන්නේ ඒක ඇත්ත වෙන්න පුළුවන් නේද අපේ අමතුමා අපි ආසයි ඔව් හැබැයි අපිට ලැජ්ජ බයක් තියෙනවා ඒ වැරදි පාරේ යන්න වැරදි අයත් එක්ක හිටගන්න වැරදි අයත් එක්ක ඉඳගන්න ඒ නිසා තමයි අපිට ඕනේ
रटे जनता वगे मे प्रश्न हरी पारक सभा विशुद्ध कर අරගලේ ප්‍රසිද්ධාලයක් හරි කියලා මර්ධනයකට දැන් ජනතා නැගිටින් ගොත් නැහැ ඒ නිසා මට ඕනේ දේ මං කරනවා වගේ වැඩ පිළිවෙත් දන්න ගිහින්නේ මේක අර සුනාමිය වගේ තමයි පළවෙනි රැල්ල ආවා ඒක ගියා පල්ලහැට හැබැයි ඒකෙන් ආයේ දෙවෙනි රැල්ලක් එන්නේ නැහැ කියන එක සටහන් වෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒක තේරුම් ගන්න ඕන මේ ප්‍රශ්නෙට සැබෑ විසඳුමක් ගෙනාවේ නැත්නම් දෙවෙනි රැල්ල මහා වේගකින් මහා විනාශයකට සමග නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල හමාගෙන එනවා මිනිසුන්ට ඒ වගේ බරපතල ප්‍රශ්න අදටත් තියෙනවා මිනිස්සු මේ මේ අරගල භූමියෙන් ගියාට බඩගින්නට උත්තර හම්බෙලා නැහැ ඉන්ධන ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ දරුවගේ මේ අධ්‍යාපන ප්‍රශ්නෙට උත්තර ලැබිලා නැහැ තමන්ගේ ගෙදරට එන ආදායම තමන්ගේ මාසෙ සති දෙකක් ගත කරන්න ප්‍රමාණවත් නැහැ මේවා ඇත්ත ප්‍රශ්න විදිහට භූමියේ තියෙනවා දවස ගානේ උද්දමනේ වැඩි වෙනවා ආහාර උද්දමනේ අහස උසට ගිහිල්ලා ගොවියගේ ප්‍රශ්න විසඳිලා නැහැ දැන් මහ කන්නේ හරියට පොර ටික අපේ මේ මේ දිරනාශක වල්නාශක කෘමිනාශක ටික ලැබුණ නැත්නම් ඊළඟට අපි තවත් ආහාර අර්බුදයකට ගමන් කරනවා ඒ නිසා ප්‍රශ්නේ විසඳිලා නැහැ ප්‍රශ්නේ යටපත් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා ප්‍රශ්නේ යට කරලා තියෙනවා යටපත් කරලා තියෙනවා ඒ යටපත් වීම ප්‍රශ්නේට විසඳුමක් නෙමෙයි ඒ නිසා ප්‍රශ්නේ කොයි හරි ආ ඉස්මතු වෙයි ප්‍රශ්නෙට සැබෑ විදිහට මුහුණ දෙන්න නැතුව සැබෑ විදිහට විසඳුම් දෙන්න නැතුව කටයුතු කරමු අපි උඩගිඩි තියලා එහෙම නැත්නම් අපි යටින් මේ ගින්දර අරන් ගිහිල්ලා පත්තු කරපුවා නෙමෙයි නේද මෙතුමා මේ සේරම මේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දුව తీරන නිසා වෙච්ච දේවල් හිතුවක්කාර තීන්දුව తీරන මෝඩ තීන්දුව తీරන අට විදියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිය දන්නේ නැහැ මේගොල්ලෝ චීනයයි ඉන්දියාවත් එක්ක ඉන්න ඕන විදිය දන්නේ නැහැ ලෝක බලවතුන් ඉදිරියේ අපි නොබැදි පිළිවෙත අනුගමනය කරා නම් දිගින් දිගටම මෙහෙම වෙන්නේ නැහැ චීන නැවට එන්න කියලා මෙහාට මකට ආවට පස්සේ එන්න එපා කියනවා ආය සතියකින් එන්න කියනවා මේවා මහ විහිළු ජාත්‍යන්තරයේ ඉදිරියේ අපිව හැල්ලුවට ලක් වෙනවා ඒ නිසා මේකක්වත් අපි විසින් නිර්මාණය කරපු ප්‍රශ්න නෙමෙයි මේගොල්ලොම නිර්මාණය කරපු ප්‍රශ්න හැබැයි විපක්ෂයේ විදියට අපිට මේවට උත්තර දෙන්න බෑ විසඳුම් දෙන්න බෑ අපිට මේවට ගිනි තියේ තියනයි යන්න පුළුවන් දැන් මේ වෙලාවේ අපි ආණ්ඩුවේ ඉඳලා මේගොල්ලෝ විපක්ෂයේ තියන මේක මෙලහට ගිනි තියලා ඒ නිසා අපි රට ගිනි තියන්න යන්නේ නෑ මේ ප්‍රශ්න අල්ලගෙන මේ ප්‍රශ්න අල්ලගෙන රට ගිනි තියන්න නැතුව ඉන්න එකත් මං හිතන්නේ විපක්ෂයක් ඉදිරියට අපි කරන රටට කරන ලොකු සහායකයක් ඉදිරියට තමයි අපි දකින්නේ නැත්තම් බලන්න තිබුණා මේගොල්ලෝ විපක්ෂයේ තියන විමල් වීරවංශලා ඔය මේ රාජපක්ෂ රෑණන් දඟලන දඟලිල්ල මේක රට ඉවරයි රට ඇමරිකාවට දුන්නා චීනයට දුන්නා ඉන්දියාවට දුන්නා මේ වරෙව් කියලා තමයි එහෙනම් මේ දඟලන්නේ මේ